අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ අපි අද ධර්ම දේශනාව සඳහා පැයක් නැත්නම් ධර්ම දේශනා පැයට ලිඹිලා වාසය කරන්නේ එනිසා අපි ඔක්කොම ධර්ම දේශනාව සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස తత్రా ఉసో జ్వాహం పుక్కలో అపరిశుద్ధ కాయ సమాచారో పరిశుద్ధ వచీ సమాచారో కతం తస్మిన్ పుగ్గలే ఆఘాతో పటి వినేతబ్బో తీతి గౌరవనీయ స్వామినాస మేనివరుని శ్రద్ధా బుద్ధి సంపన్న పింగత్ని అపి మీ వెడమలు సందహా ఇదిరిన్ త్యాగత్తే ආඝාත පටිවිණේ සූත්‍රය. කියන්නේ කේන්තියක් අයින් කරගන්නේ කොහොමද කියලා. ආඝාතය කියලා කියන්නේ බැඳගත්තු වෛරේ. සාමාන්‍ය වෛරයට වැඩිය ආඝාත කියන්නේ බද්ධ වෛරයක් කියලා කියමුකෝ. එහෙම නැත්නම් ජම්මාන්තරගත වෛරයක්. ඒ ආඝාත පටිවිණේ කියලා කියන්නේ ඒක දුරුවන් කරන හැටි කේන්තියක් ආවම අයින් කරගන්න හැටි. ඉතින් ඒකේ තියෙන සූත්‍ර පෙළේ දෙවෙනි සූත්‍රය තමයි මේ ඉදිරියෙන් ඉදිරිපත් කරගත්තේ. ඒ නිසා සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් ඒකට ဒုတိය ආඝාත පටිවිණය සූත්‍රය කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් කාට හරි දැනගන්න ඕන නම් ඒක කොහොමද ත්‍රිපිටකයේ හොයන්නේ සූත්‍ර සූචිය හොයන්නේ කියලා. ඉතින් මේ වචන ටික දැනගන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද පොත් ගොඩක් තියෙනවා. සූත්‍ර 15000ක් විතර තියෙනවා. ඒක ඉතින් මේ අදාළ සූත්‍රය අපිට අවශ්‍ය නම් ඒක සඳහා සූචිය පොත් දෙක තුනක් දැන් ලංකාවේ ලියවිලා තියෙනවා. හරි අමාරුයි කාරණාව හොයාගන්න. ඒක නිසා පොත්පත් පෙරලා බලන අයට මේ නම අවශ්‍යයි. ඒ අනුව අන්තර්ගතය බලන්න වෙන්නේ අපිට ගොඩක් වෙලා ගිහිල්ලා. කෙසේ නමුත් මේ සූත්‍රය කියවෙන්නේ කේන්ති අනේක නතර කරන හැටි. එහෙම නැත්නම් අපිට කාට හරි බැඳිච්ච වෛරයක් තියෙනවනම් ඒක නතර කරන හැටි. ඉතින් මේක දේශනා කරන්නේ සරුවච්චන් මහතේ නෙවෙයි අපගේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ. මොකද සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සුවිශේෂයෙන්ම මේ ඉවසීමේ ශක්තියක් තියෙන කෙනෙක්. කවදාකවත් එහෙම කවුරුත් එක තරහක් බද්ධ වෛරයක් ඇති වෙන්නේ නැති ಜಾති කෙනෙක්. ඉතින් ඒක නිසා උන්වහන්සේට ඒකේ සුදුසුකමක් තියෙනවා. එහෙම නැත්නම් අද්දකීම් තියෙනවා මේ ගැන කතා කරන්න. ඉතින් අපේ සරුවච්චන් වහන්සේ මේ පීඨුවව දාල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිසත් එක්ක වැඩ කරනකොට ඕක ඇතුලේ නානා ප්‍රකාර අනවබෝධ ඇති වෙනවා. වැරදි වටහා ගැනීම ඇති වෙනවා. සමූහයක් වශයෙන් ජීවත් වෙනකොට ඔක්කොම සාංගික දෙයින් ජීවත් වෙන්නේ. අපි එක එකන අම්මගේ තාත්තලාගේ දරුවෝ. අපේ රුචි අරුචිකන් සමාන නැහැ. ඉතින් ඒකට ඉඳ ගියාම දවසකට දෙකකට නම් ඔක සාමාන්‍ය ඉවස ගන්න පුළුවන්. නමුත් දිගට දිගට ඉඳ ගියාම එක එක අඩුපාඩුකම් වැඩි පාඩුකම් වලින් සෑහෙන වෛර ඇති වෙනවා. බද්ධ වෛර ඇති වෙනවා. ඒව සමාජවල තමයි ගොඩක් වෙලා තියෙන්නේ. තනියම ඉන්න ගියාම ඔය මොකක්වත් අදාළ නැහැ. අපිට තනියම ඉන්න බෑ. තනියම ඉන්න බෑ. අපිට පවුලක් ඕනේ, ගමක් ඕනේ, නගරයක් ඕනේ, නැත්නම් රාජධානියක් ඕනේ, එහෙම නැත්නම් සමිතියක් ඕනේ, සමාගමක් ඕනේ. අපි සමාජශීලී සත්තු. නමුත් කිසිම සමාජයක් මම දැකලා නැහැ ලෝකේ. කිසිම දායක සභාවක් මම දැකලා නැහැ ලෝකේ පුරා. එමෙ ගැටුම් නැති හැමදාම ගැටු. ඇචේචේචි ඔය ලෝකෙට ප්‍රකාශය දාගෙන හිටියට ඇතුලේ මණ්ඩලයේ කචල් කියලා කියන්නේ. මණ්ඩලයේ හැමදාම කචල්. ඉතින් නිසන්වනේ කියලා විශේෂ විශේෂයක් නැහැ. එහෙම නැත්නම් මේ සතිපාසල කියලා කිසි විශේෂයක් නැහැ. ඉතින් ඒකයි එක තැන කියලා භවනා කරනකොට ආනාපානෙට හිත දාන්නේ කොහොමද? ඇවිදින සක්මනට හිත දාන්නේ කොහොමද? ඒකට මේ සමාජයෙන් ඉන්නකොට සිව්පසේ සම්බන්ධය සහ සිවණක් පිළිබඳ සම්බන්ධේ নানা ආකාර වැඩි වටහා ගැනීම, එහෙම නැත්නම් වැඩි නිරීක්ෂණ, එහෙම නැත්නම් කටකතා, එවෙයිම ජීවත් වෙන જાතිකුත් තියෙනවා. ඉතින් එතකොට කොහොමද හිත සමතුලිත කරගන්නේ? ඉතින් එහෙම කෙරුවේ නැත්නම් වාඩි වුණාට පස්සේ ඉතින් ඕව තමයි කල්පනාට එන්නේ.
අපේ හිත හරි කැමැතිය කුණු කන්දල් වලට. ආනපාන කියලා කියන්නේ නිවනමයි. වර්තමාන මොහොත සතිය කියලා කියන්නේ නිවනමයි. ඒක මේ මොහොතේ ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. නැත්නම් අපේ හිත ගොඩක් කැමැති ඔය මොනවා හරි කුණු කන්දලයක් අල්ලගෙන පත්‍රේ බලලා හරි ප්‍රවෘත්ති බලලා හරි එහෙනම් කවුරු හරි දෙන පණිවිඩයකින් හරි මොනවාරි හිත කිපෙන අවිස්සන දෙයක් අපිට හරි අවශ්‍යයි. කෑම කනකොට පිළිඋඩු මොනවා හරි තියෙන්න බෑ. තනි කරම එළවලු කන්න ගියාම අමාරු ගතියක් තියෙනවානේ. ඉතින් ඒ කාලා ඇති කරගත්ත ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක බුද්ධ ශාසනය ඇතුළේ නැත්තේ නෑ. මේට වැඩි උගා දරුණුයි අපි රිලිජියස් හිස්ටරි එක බැලුවොත් ආගමක තියෙන ඉතිහාසය බැලුවොත් අනික් ආගම් වල ඒව එහෙරි කරන්නේ නැහැ. හොඳ නැහැනේ ආගමට හොඳ නැහැනේ. ඒක නිසා හරියට මේ ප්‍රශ්න තියෙනවා. නමුත් අර මාක්ස් වේබර් කියන එකනා විශේෂ සමාජ විද්‍යා ගවේෂණයක් කරා ආගම් ඉතිහාසය කියලා. ඉතින් අපිටත් පශ්චාත්තුපාදී කරන වෙලාවේදී පැය 30ක කෝස් එකක් තිබ්බා. ඒ එමිල් ඩර්කයිම්, ඒ වගේම මේ මාක්ස් වේබර්, ඒ වගේම කාල් මාක්ස් කියන තුන්දෙනා තමයි අපිට අපේ සුද්දා ඒ වෙලාවේ ඉගෙනුවේ. මට මෙලෝදයක් තේරුණේ නැහැ. අදාළ නැහැ නේ අපි. ඒකට ආගමන රූපත් නැහැ. අපි මේ වගේ සංවිධානයට බැඳිලත් නැහැ. මේ ආගම් ඇතුලේ හැමදාම මණ්ඩලයේ කචා. මුත් පැවිදි වුණාට පස්සේ දැන් අවුරුදු මම හිතන්නේ 10කට 15කට විතර පස්සේ ලංකාවේ ආර්.එච්., ආර්.එල්. සෙනවිරත්න කියන මහත්තයා එයාවිල්ලි වෙලා මේ හවායි වල යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. එයා ලියලා තිබුණා පොතක්. ඉංග්‍රීසියෙන් ලියලා තිබුණේ Work of Kings කියලා. ඒ මට ඒක කියවන්න හම්බුනේ නැහැ. පස්සේ මම දැක්කා ඒක පිළිබඳව ග්‍රන්ථ විවේචනයක් බික්කු බෝධි කියලා තියෙන ආටිකල් එක. ඉතින් ඒක අරගෙන මම කියුවා බොන්ද බික්කු ස්වාමීන් වහන්සේ හරියට යමක් හසුරන්න ගත්තොත් හරි ලස්සනට ඒක හසුරුවනවා. ඊට පස්සේ කියලා දුනා අනේ මේ කවුරු හරි මේ පොත කියවලා සිංහලට දානවා හොඳයි. මේ ලංකාවේ බෞද්ධයෝ කොච්චර රණ්ඩු කරනවද කියලා. කොච්චර අනවබෝධ ඇති කරන තියනවද කියලා. පස්සේ මේ එතකොට මම හිතන්නේ බෝධි හමුරෝ හිටියේ උඩුවත්ත කැලේ. පස්සේ මට මම ලියුමක් ලිව්වා ස්වාමීන් වහන්සේ මේ ග්‍රන්ථ විවේචනයේ කෝක වෙතත් පොත කියවන්න නැත්තම් හොඳයි කියලා. ඊට පස්සේ මට පොත ඉවරලා තිබුණා කියවන්න කියලා. හැබැයි කියලා තිබුණා මේ පළවෙනි පේජ් පරිච්ඡේද තුන කියන්න එපා. ඒකේ තියෙන්නේ මේ සමාජ ඉතිහාසය පිළිබඳ මාක්ස් වේබර්ගේ තියෙදි එක. එතනදලා කියවන්න හැමදේම තොරතුරු තියෙන පොත්පත්වල පළවෙච්ච ස්ථාවර වෙච්ච තොරතුරු. ඉතාමත්ම ලේඛන කලාවේ ආචාර ධර්ම ඇතුළේ ලියපු කෙනෙක්. ඉතින් මේක නොබෝ කලකින් ලංකාවේ තහනම් කරයි ඊට ඉස්සෙල්ලා කියවන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා වගේ පොතක් ලිව්වා තම්බය මහත්තයා Betrayal of Buddhism කියලා. ඒක තහනම්. කොහොමද අපේ පුස්තකාලේ පොතක් තියෙනවා. මේ වගේ ඇතුළත තියෙන ගැටුම් එලි තිබුණට කමන්නේ හෙලි කරන්න එපයි කියලා. හෙලි කරපුවාම ලැජ්ජයිනේ කියන්නේ අපිට. අපි මේ සාමයේ පිළිබඳ කතා කරන, සතිය පිළිබඳ කතා කරන, සමාදානය ගැන කතා කරන, හිතේ කලස් කරන්න ගැන කතා කරන අපි අතර මේ තරම් අවුල් තියෙනවයි කියලා. අවුල් නැති කෙනෙක් නැහැ. ඉතින් ඒක දිගටම මම කියුවා. මම කිව්වේ අර පළවෙනි පරිච්ඡේද තුන දිගටම කිව්වා. මොකද ඒක සැරයක් අර යුනිවර්සිටි එක මම අහලා තිබුණනේ. එතකොට මට තේරුණා හැම ආගමක්ම ස්ථාවර හතරකට වැටෙනවා. එහෙම නැත්නම් පිරිහෙන මට්ටම් හතරක් තියෙනවා. එකක් තමයි ශාස්ත්‍රුන් වහන්සේ ජීවත් වෙන ක්ලැසිකල් ඒජ් එක. අපි සර්වචන්නාංශය අවුරුදු 45ක් වැඩ හිටියා. කාට හරි බුදුරජාණන්සේගේ අදහසක් දුන්නා නම් මේ නඩුවේ විනිශ්චය මේකයි කියලා කවුරුත් යන්නේ නැහැ නිවාද කරන්න. ඒ සර්වචන්නාංශය වැඩ ඉන්න කාලේ. ඊට පස්සේ අපවත් වෙන දවසේ ඉඳලා මේ මොඩර්න් සයන්ස් ආපු කාලේ තියෙනවනේ මේ නවීන විද්‍යාව. එහෙනම් මේ තාක්ෂණය ඇවිල්ලා බහුකර්මාන්ත කර්මාන්ත ශාලාවල විශාල වශයෙන් මිනිස්සු වැඩ කරනවා. සමහර රටවල් අනික් රටවල් සූර කරනවා. ඒ සඳහා සමහර ආගම් පාවිච්චි කරනවා කියලා සර්වඥාන්සේ අපත්‍යච කාලේ ඉඳලා දැන් අවුරුදු 200කට ඉස්සලා වෙන මේ තාක්ෂණික විප්ලවයේ දක්වා ඒ ආගමක ඇතිවෙච්ච පිරිහීම කියලා තමයි කියන්නේ. ඊට පස්සේ හැම ආගමක්ම ලෝකේ තියෙන මේ තාක්ෂණික කාර්මික විප්ලවයට යට වුණා. ඒකෙදී ගියේ ආගම ධර්ම නෙවෙයිනේ, බයලජ්ජාව නෙවෙයිනේ, ආර්ථිකේනේ. පුළුවන්තරම් මහපොළෝ ඌර කාලා, පුළුවන්තරම් මිනිස්සු සූරකෑම කරලා, පොහොසත් රටවල් සහ පොහොසත් මිනිස්සු මේ හොයාගත්ත විද්‍යාව අනුව සූර කරන්න පටන් ගත්තා.
ඉතින් ඒකට අහුවෙච්ච නැති කෙනෙක් නෑ. ඔය ඇමසන් වනාන්තරේ විතරයි තිබ්බේ. පස්සේ ඒක හරහත් පාරවල් කැපුවට පස්සේ ඒ මිනිසුන්වත් නැති පරංගලිය දෙන්න පටන් ගත්තා. කවදාකවත් එළියට යොත් වෙච්ච මිනිස්සු නෙවෙයි මේ මිනිස්සු. ඒ අනුව ඒක වුණා ඔය කාර්මික විප්ලවයේ තාක්ෂණික විප්ලවයේ. ඉතින් අපි හිතන්නේ විශ්වවිද්‍යාල ගිහලා ඉගෙන ගන්නකොට ඒක මානවයාගේ සුවිශේෂී නිර්මාණයක් කියලා. මේ විද්‍යානුකූල දේවල් හොයාගෙන කෙරුවේ මොකද්ද? අර තදාචාරය නැති වුණා. මිනිස් අතර තිබුණු මනුස්සකම් නැති වුණා. පිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ විද්‍යාව ඉදිරියට යන්න යන්න අර මිනිස්සු තුර තිබුණු ඔක්කොම තිරිසංගති වැඩි වෙලා අර ඉස්සර තිබුණු ගමයි පන්තලයි වැවයි දාගැබයි අපේ සංස්කෘතික ගති විනුවර තියෙන්නේ උගත් පිනිය ලෝක. ආනම්මන මොකක්වත් නැහැ. උගතට දැන හම්බුණා. එයා ඊට පස්සේ කොඩු අතර ගන්නවා. ඊට පස්සේ ෆිනිෂ් කරනවා. ඒගොල්ලන්ගෙම නීතියක් අපේ ලංකාවේ ඇද තියෙන්නේ. ඒගොල්ලන්ගෙම අධ්‍යාපන ක්‍රමයක් අද ලංකාවේ තියෙන්නේ. ඒගොල්ලන්ගෙම බැංකු ක්‍රමයක් අද ලංකාවේ තියෙන්නේ. ඒගොල්ලන්ගෙම සල්ලි පාවිච්චි කරන්නේ අපි. ඒගොල්ලන්ගෙම වත්‍ර කලාවක් තියෙන්නේ. ඉතින් අපිට ගොඩේමමක් නැහැ. මොකද අපේ ළමයි අපි පුරුදු කරන්නේ ඒ කලාවටනේ. ඒ නීතියටනේ. ඒ අධ්‍යාපනයේදීනේ ඒ බැංකු ක්‍රමයේදීනේ ඒ අධ්‍යාපන මට්ටම් වලටනේ. ඉතින් හරි අමාරුයි අර මේ ඇයි මේ ළමයින්ට අපි දොස් කිව්වට ඒගොල්ලෝ මේ තරම් ආඝාතයකින් ඇයි දීමෝපියොත් එක්ක වෛර කරන්නේ අදින් දරුවෝ. ඇයි මේ ලෙඩු මේ තරම්ම දොස්තරලට වෛර කරලා පොඩ්ඩ වැරදිච්ච ගමන් ඉන්ෂුරන්ස් වලින් ක්ලේම් කරන්නේ. ඇයි මේ රට්ටු මේ තරම්ම රජවරුන්ට බනින්නේ. ඇයි මේ තරම් ශිෂ්‍යෝ මේ ගුරුවරුන්ට බැහැලා වෛර කරන්නේ? ඒ ආගම පිරිහීමත් එක්ක ඇති වෙච්ච දේවල් තමයි. ඒක ඉතින් මේ සූත්‍රේට නැත්නම් මේ ဒုတိය ආඝාත පටිවිණේට සූත්‍ර දේශනා කරන සරුවච්චනාංශී ජීවමාන ධර්මාන කාර්යය. උන්වහන්සේට හොඳම නිදර්ශනය තමයි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන්සට එදාමත් සිද්ධ වුණා සුවිශේෂී සම්මන්ත්‍රණ කරන්න සුවිශේෂී දේශන දෙන්න මේ ආඝාත පටිවිණේට. මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ සාරිනම් බැමිණියගේ පුත්‍රයා. එතකොට ඒ ගමේ මිනිස්සු සේරම සාරිපුත්‍ර ස්වාමීන්සේට වෛර කරා. මේ තාමත් වැදගත් බමුණු කුලයක හොඳටම අවුරුදු 16 වෙනකොට ත්‍රිවේද පාරගු වෙලා ඒ රටේ ඒ පළාතේ ඉස්සරහට ආගම ධර්ම ගෙනියන් හිටපු බමුණු පුත්‍රයා සර්වඥාන්සලාණන් කියලා පැවිදි වුණා. සර්වඥාන්සි කුල බේද ගණන් ගත්තේ නැහැ. සර්වඥාන්සි ගණන් ගත්තේ නිවන් දැකපු කෙනා තමයි ලොක්කා කියලා. ඉති දිගටෝම හරියට සූත්‍ර ගානක් තියෙනවා. මාමත් එක්ක කටයුතු කරපු හැටි, මල්ලිත් එක්ක කටයුතු කරපු හැටි, අම්මත් එක්ක කටයුතු කරපු හැටි පුදුමාකාර වෛරයක් තිබිලා තියෙනවා. මේ මිනිස්සු අපේ ජාතිය අපේ අගයන් ආඩම්බරය පවදුනා කියලා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ තමයි. කෝලිත උපතිස්ස කියලා ඒ උපතිස්ස ගමේ හිටපු හොඳම දරුවා මේ. ඊළඟ සරුවච්චනංශ ගාව පැවිදි වෙලා අර තීනාගයන් පැත්තකට දාලා මේ නිවන් දැකීම සඳහා පාත්‍රයක් අතට අරගෙන පින්නපාති කරගෙන ගෝල බාලින්ට උගන්නගෙන බොහෝම අර පිටිමෙසුන් ජායක ජීවිතයක්. ඒගොල්ලෝ එවනේ ඒගොල්ලෝ ඉතාමත්ම ඉහළ කුලවන්ත ධනවන්ත බුගත් ඔක්කොම රූපා ලාවන්‍ය ලක්ෂණ සහිත මහා පුරුෂයෝ. ඉතින් උන්වහන්සේට ගොඩක් සිද්ධ වුණා. එහෙනම් බබුණු ඇවිල්ලා කෙලිම පිටටම දමල ගැහුවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. ඒ තරම්ම පෙන්වන්න බෑ මේ අපේ කුලයේ වැදගත්ම කෙනෙක් ගිහිල්ලා මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා පැවිදි වෙලා ඒ මැදිවට පාත්‍රයක් කරගෙන රට පුරාම මේ බණ කියනවා නෙවෙයි කරලා පෙන්වනවා. මේ අහිංසක ජීවිතයක් පැවිදි ජීවිතයක් ගත අර බමුණන්ට පෙන්වන්න බෑ. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හැමදාම බතට මාළු ව්‍යංජන ගන්නවා වගේ මේ ආඝාත පටිවිණේ තිබුණ හැබැයි උන්වහන්සේකින් කෙලෙසුනේවත් උන්වහන්සේගේ තිත්නලක් කරගත්තේවත් නෑ. උන්වහන්සේ ඒක තමන්ගේ ගෝල බාලයින්ට කියලා දුන්නා. වැඩි මෙහෙමයි. ඒ නිසා එකයි කරන්න තියෙන්නේ ওই උත්සස් කුලයක බෙදුනත් පහත් කුලයක බෙදුනත් පැවිදි වුණත් නැතත් ගිහි වුණත් පැවිදි වුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් මේ ද්වේෂය තමයි දැනුම කියලා කියන්නේ. සම්පූර්ණ අධ්‍යාපනය කියලා කියන්නේ ද්වේෂය.
එහෙම කියන්න මට හේතුව මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න අධ්‍යාපනයක් ඕනේ නැහැ. වර්තමාන මොහොතේ වෛර කරන මනුස්සයෙකුට විතරයි රිසර්ච් කරන්න ඕනේ, දැනගන්න ඕනේ, දැනුම ඕනේ කරන්න. ඉතින් අපි කරන්නේ ළමයි පුළුවන් තරම් අධ්‍යාපනයට යොමු කරන. ඒතකොට ළමයි වර්තමාන මොහොත පන්නන. මේ මම දැන් මෙතන කියන එක ඒ ළමයින්ට කොහොමඩක්වත් අදාළ නැහැ. මොකද අධ්‍යාපනය කියන්නේ ඔය පහේ ශිෂ්‍යත්වය පාස් වුණොත් ඕනේ ඉස්කෝලේකට යන්න පුළුවන්. 10 විභාගේ පාස් වුණොත් විශේෂ ධාරාව තේරුම් අරගෙන අපිට උසස් පෙළට යන්න පුළුවන්. උසස් පෙළ පාස් වුණාට පස්සේ විශ්වවිද්‍යාලිකෝ පයින් ගහලා හරි එළවන්නේ ඩිග්‍රී දීලා තමයි. ඊට පස්සේ මයි කා මයි පෙට්‍රල් මයි රෝඩ් තමයි. ඒ තරම්ම ඔක්කොම රට ගෙනියන්නේ ඒගොල්ලනේ. ඒ தත්ත්වෙට මේ ළමයා කන්ඩිෂන් කරන්න, தත්වගත කරන්න දෙමාපියෝ කරන මේ බාබා මේ ඒ වචන කියන්නේ නැති එක හොඳයි. මේ පාහර වැඩි මෙලෝ දෙයක් දැනගන්න වේ දෙමාපියෝ මේව කරන්නේ. ඊට පස්සේ ළමයා ප්‍රධාන වශයෙන් කරන්නේ අම්මට අපට වෛර කරන එක. අද එක දරුවෙක් නැහැ. දලයි ළමතුමා කියනවා මේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක එක දරුවෙක් නැහැ අද දෙමාපියට වෛර නොකරන. එළම කෙලින්ම කියනවා මොකද අපි sannivedanaka මේ හොඳයි. ඒකෙත් පසුගිය අවුරුදු 40 ඇතුළත අතලිට ඉස්සලා මේ පෙරලිය සිද්ධ වුණේ වෛර කරන්නේ ඉස්සර අපි අපච්චිට වෛර කෙරුවේ දැන් ඉන දරුවෝ අම්මට වෛර කරන්නේ. බලන්න අම්මා කෙනෙකුට තිබිච්ච භාරයේ වගකීමට එහයින් අද හැම දරුවෙකම වෛර යොමු වෙලා තියෙනවා අම්මට. එයිසයිතුමා කියනවා ලෝක යුද්ධ නතර කරන්න ඕන නම් කුස්සියෙන් නතර කරන්න ඕනේ. gedara තියෙන අවුල නතර කරගන්න බැරි නම් ඊට පස්සේ කවුන්සල ගාවට යන්න වෙයි, දොස්තර ගාවට යන්න වෙයි, නඩුවට යන්න වෙයි, උසාවියට යන්න වෙයි, පොලිසියට යන්න වෙයි. ඒ කිසිම තැනක ඔය හිතන සාධාරණ ඉෂ්ට වෙනවයි කියලා සමාජ විද්‍යා ගවේෂණවලින් පෙන්නලා නැහැ. ඒත් අම්ම කෙනෙකුට පුළුවන් මේක දරන්න. ඒ ඡාපේ සරුවච්චන් වහන්සේට කියන්නේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ කියලා. මුළු ලෝකෙටම මව් කෙනෙක් වගේ. මේක එනවමයි. ඒක මේ මගේ දෝෂයන් නිසාවත් මගේ දරුවා මයිත් එක තියෙන වෛරයක් නිසා නෙවෙයි. අද පවතින සමාජ ක්‍රමයේ හැටියට ඒ දරුවා උල් කෙරුවට පස්සේ ඒ උලෙන් අනින්නේ අම්මටම තමයි. ඒ සාරකියාවක් කරලා දරුවෝ තනවා වඩාගෙන ලයිට් බිලත් ගෙවාගෙන වතුර බිලත් ගෙවාන කාර් එකක් drive කරගෙන මේ ඔක්කොම කරන අම්ම කෙනෙකුට මේක ආවට පස්සේ දරු අම්මා දරු ගැබක් ආවට පස්සේ අම්මා දරු ගැබත් එක්ක හැසිරෙනටි පොඩ්ඩක් බලන්නකෝ කොච්චර වෙහෙසකටපත් වෙනවද කියලා. අර බොකේ ඉන්න දරුවට තේරෙනවනේ අම්මා ඉන්නේ full tension එකේ කියලා, full frustration එක කියලා. ඒ කීයක් ගැට ගහන්නද? ඉතින් ඒක නිසා මේ සාරිපුත්‍ර සංසේ දාගේ වසූත්‍රයක් කියලා මේක විසි කරන්න එපා. එහෙම නැත්නම් අපිට මේක අදාළ නැහැයි කියලා හිතන්න එපා. මේක හරි වැදගත්. අම්මලාට ඉතර නෙවෙයි ඔය පිරිපක්ෂයටත් එම ඒගොල්ලෝ විසින් සැරබීමක් බීලා ඔය ඩක් ඉතින් හන්දාවට ඒගොල්ලෝ නිවන් දැක්කා වගේ නින්නේ සාමාන්‍ය ඔය භාවනාවට හරි මේ යන්නේත් නැහැ. බොහොම අඩු පිරිසක් ඇවිල්ලා ඉන්නවා මේකට අපි සන්තෝෂයි ගැන. අපි මේ ඔය දසන ආම්දුර යනවා තව ස්වාමීන්වහන්සේලා දිනමක් එක්ක මේ මහලු නිවාස වලට. මම ඇත්තට මෙහි ඉඳලා ඔළුව නමලා ස්තුති කරනවා. දරුවෝ හදලා තනලා වඩලා ඔක්කොම කරලා දරුවෝ ගිහිලා දක්කනවා මහලු නිවාසෙට. ඒ දෙමව්පියෝ පුදුමාකාර ද්වේෂයෙන් ඉන්නේ. හොඳම මහලු නිවාස ලංක ලස්සනට ගාඩන් එක හදලා කෑම දීලා ඔක්කොම කරනවා. අම්මලාගේ වැඩේම විමුති ආමරුගෙන යන්න ඕනම කෙනෙකුට බයිනවලු. කෑම හොඳ නැහැ, ඇඳුම් හොඳ නැහැ, මේක හොඳ නැහැ, සලකනවා හොඳ නැහැ, දිගටම බයිනවලු. මොනම හේතුකින්වත් බැල්ලු කියන්නේ මේ සතිපාසලක් කරන්න යන්නේ පොඩ්ඩක් අපි වැලා සක්මන් කරමු, අපි පොඩ්ඩක් ඉඳගෙන ඉමු කියලා කරන්න බෑ. මෙච්චර දරුවෝ වදලා හදලා උන් සේරම මහයුන් ටික දක්කපුවාම මහලු නිවාසෙට පොඩ ලෑස්තිලා ඉන්න කට්ටිය. දැන් මොකද මාළු යුනිවර්සිටියක් හදාන මේ ළඟදී මාර මෑණි කෙනෙකුට කිව්වා එහෙම පැලියටිව් කියා කරනවා නම් මාත් කියක් හරි දීලා තියන්නම් මටත් අන්තිම වෙනකොට ගිහිල්ලා ඕක වැටෙන්න වෙන්නේ කියලා. ඒක හරි ගියේ නැහැ වැඩි. තාත්තලා ගැන අහනකොට කියනවා කිසිම කෙනෙක් දැන් මේ බුදුහාමුදුරුවෝ ආවයි කිව්වත් හැරිලවත් බලන්නේ නැතිලු.
හරි අමාරුවිලු මේ පණිවිඩයක් ගෙනියන්න මේ එන්නේ වේසක් අපි මේ ආවේ සතිය උගන්නන්න අපි ආවේ බණක් භාවනාවක් කියලා ගන්න හරි අමාරුයි කියලා. ඒ දවස් දෙක තුන යනකොට ඕකෙන් 10%ක 15%ක විතර ප්‍රදේශයක් කියන අනේ මහලු නිවාසයකට ඇවිල්ලා හරි කමන්නේ මේ සතිය ඉගෙන ගන්න හම්බුණා හොඳයි. මොකද ඒකේ ආඝාත පටිවිණේ තමයි මුලින්දලම යන්නේ. choiceless awareness. එහෙම නැත්නම් evenly suspended attention. non reaction. non judgmental. අද අපි සතිපස්සේ නැත්තේ ඔය ටික තමයි. ඒක නිසා මේ ආරවුල් මේ රණ්ඩු ජීන්නේ. ඊට අපි කතා කරන ප්‍රශ්නයක් නැහැ. අපි කතා කරලා ටිකක් දැනගමු එදත් එච්චරයි අදත් එච්චරයි. ඕගොල්ලන් මෙතන මන් දන්නේ ඉන්නවද කියලා දරු නැති අම්මලා. ඒගොල්ලන් කවදාකවත් මහලු නිවාසයකට යන්න හම්බෙන්නේ නැහැ. උන් හිඟා කනවා ඊට වැඩිය හොඳයි හිඟා කන එක. දරුවෝ ඉන්න දෙමව්පියෝ විතරමයි මහලු නිවාසවලට දක්කන්නේ. මේ දරුවන්ගේ නම්බුවරයක් ගන්න. දරුවෝ කැමති නැහැ අම්මලා තාත්තලා හිඟා කනවා දකින්න. වැ දරු නැති අම්මලා ඊට වැඩිය හොඳයි කියලා හිතා ගන්න හිඟා කණේ. ඒ කතාව පැත්තක දාලා අපි යන් මේ ආඝාත පටිවිණේට. දැන් සාරිපුත්‍ර ස්වාමීන් මේ ආඝාත පටිවිණේ කියන මේ ඝන අග්ගලාව. නැත්නම් මේ ඝන බහල වෙච්ච මේ දේ. නැත්නම් මේ ඉලපතක් වගේ බැඳලා තියෙන මේ මිටිය. කඩලා පෙන්නනවා. මොකද මිටි පිටින් කඩන්න බෑ මේක. මේ පිටිය පහකට කඩලා පෙන්නනවා. කඩුවට පස්සේ ඔය පොලි හිරටුවක් කඩන්න ඉච්චර අමාරු නෑනේ ඉලපත කඩන වගේ නෙවෙයිනේ. ඒ වගේ සර්වජන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි පහකට කඩලා පෙන්නවා. රූපෙන් ඇති වෙන්නේ මෙහෙමයි, වේදනාවෙන් ඇති වෙන්නේ මෙහෙමයි, සංඥාවලින් සංස්කාරවලින් විඥානවලින්. ඉතින් අපිට ඔය ගෙඩිය පිටින් කඩන්න බෑ. මොකද සක්කාය දිට්ඨියම නෙමෙයි නටන්නේ භාවනා කරන්නේ. එයාට බෑ ඒක කඩා ගන්න. මේ කඩලා පෙන්නාට පස්සේ මේකට කියන්නේ විසිතුරු කර පෙන්නනවා. එහෙම නැත්නම් විභජනය කරලා පෙන්නනවා. එහෙම නැත්නම් කඩලා පෙන්නනවායි කියලා. ඉතින් මේක තමයි විද්‍යාව කියන්නේ. ඕනෑම දෙයක් සමස්තයක් වශයෙන් ඉගෙන ගන්න බැරි නම් අපි ඒක කුඩා කොටස් වලට කඩලා ඉගෙන ගන්න ගියාම සමහර අය ඒ කුඩා කොටස් වලට විශේෂඥ ඥාන පහළ කර ගන්නවා. ඒකට රිඩක්ෂනිසම් කියලා කියනවා. විභජ්‍යවාදය කියලා කියනවා. analytical knowledge එක කියලා කියනවා. ඉතින් ඒකෙදී පුළුවන් අර මුළු එකටම පහර දෙන්න බැරි නම් අපි එක ප්‍රදේශයක් අල්ලගෙන දැනගන්නවා මට තියෙන ආඝාතයේ මේ පහෙන් කොයි එකටද වැටෙන්නේ. එතකොට ඒ ආඝාතය නැති කරන්න විතරයි මම කතා කරන්නේ. 100%ක් ලෝකේ තියෙන ආඝාතය නැති කරන්නවත් මට තාම මතුවල නැතිව හොයන්න යන්නේ. මට තියෙන ප්‍රධාන වශයෙන් අඟ උස්සලා තියෙන තැනක් තියෙනවානේ. මට කේන්ති යන තැනක් තියෙනවානේ. ඒක මූල ධර්මානුකූලව අපි තේරුම් අරගන්න. තේරුම් ගන්න නම් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කාට කියලා බොහොම වාඩි වෙලා අහගන්න ඕනේ. මේ තරහ ಜಾති පහක් තියෙනවා කිය. ඔක්කොම එකතු වුණොත් කඩන්න බෑ කියන මට්ටමට අපි වැටෙනවා. පුද්ගලික වශයෙන් අපිට ඒකට පහර දෙන්න බෑ. නමුත් මේ පහෙන් මට අයිති වෙන්නේ කෝකටද කියලා බැලුවොත්. නැත්නම් මගේ ද්වේෂය, මගේ පෞරුෂත්වය, නැත්නම් මගේ ආශය අනුසය ඇවිල්ලා තියෙන කර්ම ශක්තිය මට තියෙන කොයි જાති තරහවද්ද කියලා දැනගන්න නම් අපිට මේ මූලධර්ම දැනුම ලැබෙන්න ඕන. ඊට පස්සේ ඒක පොඩ්ඩක් දිරව ගන්න ඕන. දිරවගෙන බලන්න ඕනේ හොඳම දැන තමයි භාවනා කරනකොට වර්තමානයේ හිත පවති නැත්නම් පළවෙනිම හේතුව කාමච්ඡන්දේ දෙක ව්‍යාපාදේ. අපි විනාඩි 25 නැගිට්ටයි කියලා කට්ටිය කියනවා. දැන් 30 නැගිට්ටයි කියලා කට්ටිය කියනවා. 40 නැගිට්ටයි කියලා කට්ටිය කියනවා. ඒ කියන්නේ තද වෙලා යනවා. මල පැනලා අතහැරලා දාලා යන එක තමයි කරන්නේ. ඉතින් අපි කියනවා භාවනා කරන්න බෑ විනාඩි 25ක් භාවනා කරලා තියා. නම සතියට පේනවා විනාඩි 30 යන්න ඉස්සෙල්ලම ඇතුලේ මල පයින් හැටි පේනවා. නැගිට්ටට පස්සේ ওই කියන කාරණාව නෙවෙයි ඔළුව වෙනසක් තියද්දී ගියාට පස්සේ අරක මතකත් නැහැ. ඇයි මං නැගිට්ටි කියලාවත් මතක නැහැ. ඉතින් සතියෙන් බලන්න පුළුවන් මම හැමදාම පරියන්කෙන් නැගිටින්නේ ආසාවක් වැඩිවීමක් නිසාද නැත්නම් තරහවක් වැඩිවීම නිසාද එහෙම නැත්නම් මෝහයකින් නිදිමත නිසාද කියලා. ඉතින් අපි අද සූත්‍රයේ ගොඩක් වෙලාවට හැසිරවන්නේ නුරුස්නා ගතියට තරහවට එහෙම නැත්නම් ව්‍යාපාදයට. ව්‍යාපාදේ තමයි ආබාධය කියලා කියන්නේ. ලෝකේ තියෙන සියලුම රෝග ව්‍යාපාද නිසා හටගන්න දේවල්.
මේක ආයුර්වේදෙත් කියලා තියෙනවා මානසික රෝග සියල්ලම හටගන්නේ අපේ තියෙන තරහවට විශේෂයෙන්ම කුෂ්ඨ රෝග. ඊට පස්සේ කායික රෝග වලට ඉස්ලාම මිනිස්සු හිතුවේ පීනස් අමාරුව තමයි කැටා කියන එක විතරයි කායික මානසික දෙකෙන්ම හට ගන්නවා කියලා. ඒ පීනස් රෝගේ හටගන්නේ gedara තියෙන අසහනයක් තියෙනවනම් තමයි. අර හුස්ම ගන්න බෑ. මේ වගේ පොඩ්ඩක් වැස්ස එනකොට හුස්ම ගන්න බෑ පැත්ත වැටෙනවා. දැන් අද කියනවා කිසිම රෝගයක් නැහැ කියලා ද්වේෂය නිසා හිතන රක්වීම නිසා හට නොගන්න. එනිසා කියනවා තමන් සනීප වෙන්නේ තමන්ගේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එකකින්. තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා නම් මොන කොරෝනාවක්වත් එන්නේ නැහැ. ආවත් හිතින්නේ නැහැ. මට අර පරංගිලෙදී මේක ලෙඩේ අර ලෙඩේ මේ ලෙඩේ තිබුණාට ඒ ලෙඩේට ආස කරන්නෙම ද්වේෂයෙන් තමයි. මිනිසුන්ට කියන්න පුළුවන් මට අර ලෙඩේ තියෙනවා මේ ලෙඩේ තියෙනවා මට අර කරන්න බෑ මේක කරන්න බෑ කියලා. ඒක හොඳ එක්ස්කියුස් එකක්. එනිසා අපි හරි ආසයි ලෙඩ ලයිස්තුව කියලා, දොස්තරලගේ ලයිස්තුව කියලා, බෙහෙත් ලයිස්තුව කියලා පටන් අරගන්න. අද වයසට ගිහිලා තියෙන પરම්පරාව ගණ්ඩම දෙයක් නෑ. ගණ්ඩම දෙයක් නෑ. හැබැයි මේගොල්ලන්ගේ තියෙන එක වාසනාවක් තමයි අපිට ඉස්සල પરම්පරා දෙකට ඉස්සල හිටපු කට්ටිය අපි දාන්නෝ. මේගොල්ලෝ කොහොමද මේ වගේ වැඩවලදී ගත කරේ? ඊට ඉස්සල પરම්පරාව අපේ අත්තම්මල, මුත්තම්මල, අත්තල මුත්තල, දත්තල වත්තල, දත්ත මනත්ත කිරිකෑමුත්ත කියලා තියෙනනේ પરම්පරාව. මේගොල්ලන්ට ওই ප්‍රශ්න තිබුණේ නෑ. ඉතින් පරිසරයට ආසයි. ගමේ ඔක්කොම එකට ජීවත් වුනේ පවුලක් වශයෙන්. අර මනුෂ්‍ය ගෝවිතං කරන මනුෂ්‍ය වළං හදනවා මේ මනුෂ්‍ය තව වැඩක් කරනවා හදා බෙදාගෙන ජීවත් වුණා බාටා සිස්ටම් නැත්නම් වැඩ වසම් ක්‍රමයට සල්ලි තිබුණෙත් නැහැ තරහ වෙන්න දෙයක් නැහැ අද වෙනකොට එක එකනාගේ පර්ස් එකේ ටෙලිෆෝන් එකයි සල්ලි ටිකයි තියෙනවා ඌ කවුරුවත් කියන දෙයක් අහන්නේ සල්ලි වලින් තමයි වැඩ කරන්නේ ඉතින් ඒක නිසා ආඝාතයේ කියන එක දැනුමටම 100%ක්ම සමානුපාතිකයි දැනුම වැඩි නම් ගන්න දෙයක් නැහැ. බාලාංශ පන්ති වගේ නෙවෙයි පහ පන්ති පහ පාත්‍ය ළමයිගේ දැනුම හැසිරීම. ඊට පස්සේ 10 11 12 වෙනකොට හැසිරීම. ඊට පස්සේ විශ්වවිද්‍යාලේ පාස් වුණාට පස්සේ නැහැතරීම. අන්ඩර් ග්‍රැජුවේට්ස්ලගේ හැසිරීම. පෝස්ට් ග්‍රැජුවේට්ස්ලගේ හැසිරීම. අන්ඩර් ග්‍රැජුවේට් ලෙක්චර්ස්ලගේ තියෙන හැසිරීම. පෝස්ට් ග්‍රැජුවේට් ලෙක්චරර්ස්ලගේ තියෙන හැසිරීම. ප්‍රොෆෙසර්ස්ලගේ තියෙන හැසිරීම. දීන්ගේ තියෙන හැසිරීම ඒකට උපකුලපතිලා කුලපතිලා රේන්ජ් එක තියාම මේක ඇති සෑහෙන ගාණක් මම මේ කියනකොට පපුව දනව ඇති මොන්නම දෙයක්වත් කරන්න බෑ හොස්ස ළඟින් මැස යන්න බෑ ඒ මං කියන්නේ ඔක්කොට මේ පච්චත්තාපෙන් අඬන්න නෙවෙයි ඒගොල්ලන්ට ආඝාත පටිවිණේ කෙරුවනම් ඒගොල්ලෝ ආයේ මිනිස්සෙක් බවටපත් වෙනවා ආඝාතපටි විනය කරන්න තියෙන කෙටි මාර්ගය කියලා මම බහිනවා කොහොමද අපි අඳුරගන්නේ කියලා මම අයිති වෙන කොයි ද්වේෂ කණ්ඩායමටද කියලා වර්තමානයේ කිසිම දවසක මොනම විදියකින්වත් ආඝාතයක් පැවතින්න බෑ ඒක සරුවචනංශයෙන් පෙන්වයි ඉදිකට්ටක් කෙලින් අල්ලලා ඕකුඩට අබහුරක් වක් කරන්න කියලා ඕකුඩට වැලියහුරක් වක් කරන්න කවදාකවත් කෙලින් කරපු ඉදිකට්ට උඩ අබෑටයක් සම්බර වෙන්නේ නෑ කදාකත් එළියට සම්බර වෙන්නේ නැහැ. ඉදිකට පැත්ත දාලා අබහුරක් දාන්න කියනවා. අබ ටික ඉදිකට වහගෙන යනවා. වැලි ටික ඉදිකට පැත්ත දාලා වැලි ටිකක් වක් කරන්න කියනවා වැහිලා යනවා. ඔය සතිය නැති හැම වෙලාවෙම එන ආකල්ප ඔක්කොම අපි යට කරගෙන යනවා. මේ කෙලින් කරලා තිබ්බොත් ඒකට සූක යව සූක සූත්‍ර බුද්ධමාහාර ආකර්ෂණීය උත්තරයක් බුදුරජාණන්සේ පෙළලා දීලා තියෙනවා අපි කොහොමද මේ සංසාරේ පුරාට ගినాපු මේ මෝහ පටල මේ කියන ආඝාතය එක චිත්තක්ෂණිකෙන් කපන්නේ නිරස නිකං හිතේ තියාගෙන තියෙන්නේ සතිමත් චිත්තක්ෂණයක මොන විදියකින්වත් ආඝාතේ හිටින්නේ නැහැ ආඝාතේ විතරක් නෙමෙයි ආතාව හිටින්නෙත් නැහැ ආඝාතේ හිටින්නෙත් නැහැ මෝහේ කියන නිදිමත හිටින්නෙත් නැහැ ඒ ශාපිත එනවනම් තරහාවක් ආතාවක් එහෙම නැත්නම් නිදිමතක් ඉතින් ඒ වෙලාවේ හොඳටම දැනගන්න පුළුවන් මේක මේ සත්‍ය ඍජු වෙලා නැති නිසා වෙලා තියෙන්නේ හැබැයි ඒක දැනගන්න පුළුවන් ඒක තමයි මේ මානවයර තියෙන සුවිශේෂී හැකියාව මේ වෙලාවේ මට සතිය නැහැ
මට මේ වෙලාවේ රාගේ තියෙනවා. හැබැයි රාගේ තියෙනවා නම් සතිය නැත්තම් තව සත්‍ය කරුණු දෙකක් තියෙනවා. රාගේ තියෙනවා නම් සතිය නැත්තම් කවදාකවත් ද්වේෂේ නැහැ, කවදාකවත් මොහේ නැහැ. අපි තුම ද්වේෂේ තියෙන පටිගේ තියෙනවා කියලා අපි සතිය නැහැ කියමුකෝ. කවදාකවත් රාගේ තන නැහැ, කවදාකවත් නිදි මතක් එන්නේ නැහැ. කොයි වෙලාවක හරි අපිට නිදි මතක් ආවත් ඕන් තුනා නැගිටින්න තුනා එපා වුණා, ඒ වෙලාවේ රාගයයි ද්වේෂයයි නැහැ. ඒ තමයි කෙලෙස් යට බහැලා තියෙනවා. ඒකයි අපිට නැගිටලා යන්න හිතෙන්නේ. ඉතින් තමයි අතරම් භාවනා පටන් ගන්න ඕනේ. මුඟ දිනෙක් කරන්නේ. එතකොට හරි කම්මැලි අප්පා එපා වෙනවා අප්පා ඒක කඩෙත් උනා කම්මැලි ගම් වමන යන්න එනවා වගේ දැනෙනවා. ඇලර්ජික් වෙනවා. අපි නැගිටලා යනවා. ඒ කියන්නේ අපි කොච්චර සංසාරේ හැම ගිහිල්ලා ඇද්ද? භාවනා දැන් කරගෙන යන්න බෑ කියලා. එතකොට වෙලා තියෙන්නේ මෝහය ඇවිල්ලා තියෙනවා. හැබැයි රාග ద్వේෂ තියෙනවනම් මෝහේ නැහැ. රාගදේශයත් එක්ක තමයි මොහි වැඩ කරන්නේ. හැබැයි අධික රාගයේ තියෙන උනේ නිදි මතක් කවදාකවත් එන්නේ නැහැ. අධික ද්වේෂයේ තියෙන කවදාකවත් නිදි මතක් එන්නේ නැහැ. ඉතින් මේවා වෙන් කරලා දැනගත්තාම එකක් තමයි මේ මිනිස්සු ඇයි මේ හැසිරෙන්නේ කියලා හොඳට දැනගන්න පුළුවන්. මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හරක ඉන තාලෙන් කියන්න පුළුවන්. දෙක මට මොකද මේ වෙලා තියෙන්නේ? මේ බුද්ධ ශාසනයක අපි ඉපදිලා අංග පුලාවක් සහිත manussත්ත්ව ප්‍රතිලාභේ ලැබිලා මේ සතිය කියන ෂණ සම්පත්‍යත් ලැබිලා මේ පැවිද්දක් තියෙනවා, සද්ධර්ම ශ්‍රවණිකුත් තියෙනවා, සත්පුරුෂ ශාස්ත්‍රිකුත් තියෙනවා. ඒත් මගේ හිත කොච්චර දෝ ආඝාතේ එනවා. කියන්නේ නුරුස්නාගති. නුරුස්නාගති නිසා තමයි අපි සොයාවිදීන්නේ. දැනු හොයන්නෙත් ඒකට තමයි. පරිේශන කරන්නෙත් ඒක තීරම අනාර්ය පරිේශන. නුරුස්නාගති ගැන හොයන එක ආර්ය පරිේශණය. ඒක තමයි මේ තාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට අද පළවෙනි පෙත්ත ගිල්ලන්නයි හදා. උන්වහන්සේ දේශනා කරනවා ඒ තරහ ජාති පහක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ මනුෂ්‍යගේ වැඩ කටයුතු අන්තිම ජරාව. කායික වශයෙන් හරියට ගණ්ඩ දෙයක් නැහැ, කුණු වෙච්ච එකක් වගේ. නමුත් වචනේ හොඳට කතා කරනවා. වැඩ කටයුතු වල ගණ්ඩම දෙයක් නෑ. ගෙදරදී එහෙම මේ මනුස්සර කිසිම තැනක් නෑ. හැබැයි එළියට ගියාම බොහෝම ගෞරවයෙන්, බොහෝමත්ම හැදිච්ච ලීලාවෙන් කතාබහ කරනවා. හැබැයි වචනේ ගණ්ඩ වචනේ එමයයි කාය කර්මයේ පිරිසුදු නෑ. ඉතින් එහෙම වෙනකොට පේනවනේ මේක නිකන් හදියට අසුචි ගෑවිච්ච, අසුචියෙන් තවරිච්ච රත්තරන් භාණ්ඩයක් වාගේ අල්ලන්න තැනක් නෑ. ඇතුලේ හොඳයි. එතකොට හරි අමාරුයි යත් එක් කටයුතු කරන්න. මොකද අර එළියේ තියෙන කක්කාව ඒ කාය කර්මය යත් එක් මොන විදිහකට ඇසුර කරගන්න බැරි. ඒකට නමුත් ඔය මං කියපේ එකම නිදර්ශනයක්වත් නෙවෙයි. සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ අපිට ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ දැනගන්න කියනවා යම් කිසි කෙනෙක් මට ඇසුර කරන්න වෙනවා එයාට ක්‍රියාකාරකම් වලින් නම් ගන්න දෙයක් නැහැ. සතුම් මැරීම කරනවා, ආහාරකම් කිරීම කරනවා, යා කාමීත්‍ය චාරේ කරන. හැබැයි බොරු කේලාං හි සචන පරිසෝචන කියන වචී දුස්චරිත වලින් ආ බොහෝමත්ම නිවිච්ච, බොහෝම ලස්සනට කතා කරන නිකන් ඩිප්ලොමැටික් කතාව තියෙනවා. ඕන තැනක වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් අන්නේ එහෙම කෙනෙක් දැක්කොත් තමන් යෝගාවචරයෙක් නම්, තමන් සාරිපුත්‍ර ස්වාංශගේ ගෝලයෙක් නම්, තමන් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවක් නම්, උන්වහන්සේ මතක් කරලා තියෙනවා පාංශු කුලේ වඩින බින්දපාත වඩින ස්වාමීන් වහන්සේ නමක් යනකොට හම්බ වෙනවා විසි කරපු රෙදි කඩක්. ජරා වෙලා විසි කළ රෙදි කඩක්. අපි වට පාංශු කුල කියලා කියනවනේ. දිගහැරලා බලපුවහම පේනවා එක ගොඩාක් පැති නරක් වෙලා තියෙන කියලා. අත ගන්නෙම බෑ. ඒකට නිදර්ශන දෙන්නේ තහදිස්සේ බඩේ ලියන්න පටන් ගත්තාම මිනිසුන්ට සුම්බරේ ගලවලා ඒකට කක්ක කරලා විසි කළ දාලා යනවා. අපි කොළපාදනර ගොම්පසල්නෝයි කියලා එකක් කියන්නේ. අරකට බඩීලි යනකොට අපි කියලා පිදුරු ටිකක් අල්ලලා අල්ලලා ඔක විසිකොළ දා. ඒ පිදුරු ගස්වල වී තියෙනවා. මේ කියන්නේ බැත තියෙනවා. ඒ කරන්න දෙයක් නැහැ. මේ වගේ ගැබ් මල පිහිනවයි කියලා එකක් තියෙනවනේ. ස්ත්‍රියවන් දරුවෙක් ප්‍රසූත කිරුවට පස්සේ ඒ වැදෑමහයි විශාල ලේ ප්‍රදේශයක් එළියට යනවනේ. ඒ පිහින රීති ගැල්ලත් විසිකොළ. ඉතින් ওই જાති තමයි බුදුජානනාංශ අපිට පෙන්ලා දෙන්නේ. මේ පින්නපාත යනකොට දකින්න පුළුවන් පාංශුකූල. අන්නේම දෙයක් බලනකොට ඒ රිදි කඩ සම්පූර්ණයෙන්ම ගත්තොත් ඒක මොකක් හරි වැකි අසුචියෙන් වැකිලා තියෙන. එතකොට කියනවා වම්පයෙන් පාගලා
දකුණු පැයෙන් කෙලවරක් තියලා අදින්නේ කියලා. ඇදපුවාම පේනවා සමහර තැන් එච්චර දිරල නැහැ. සමහර තැන් දිරලා. සමහර තැන් ලේ තැවරිලා. සමහර තැන් අසුචි වල තැරවිලා වැඩ ගන්න බෑ. එතකොට අර වැඩ ගන්න පුළුවන් කොටස අතින් නෙවෙයි ඉරන්නේ. පයින් ඇදලා ඉරලා කෝටුවක දවටගෙන ගිහිල්ලා ගලන වතුරක හත් දවසක් බඳලා තියන්න කියලා කියනවා. මිරිදි කැල්ලෙන් මම කවදා හරි මෙන් සිවුරක් මාණ්ඩයක්. ඉතින් ඊට පස්සේ හත් දවස ගියාට පස්සේ ආයේ කකුල් දෙකෙන් පාගලා ගලන වතුරේ මේක සුද්ධ කරගන්න උර හයියරිදි ගාලි ටික. ඊට පස්සේ ගිනියලා වැලයක වේලලා ඒ කඩ කපනවා මගද දේශේ කුඹරක සයිස් එකට. ඊට පස්සේ මම ඔක්කොම එකතු කරලා මම අහලා කප්ප බින්දු තියලා නුවාවක් අල්ලලා මේ ඇඟේ දාගන්න. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේ පාංශුකුලික ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ නිතරම දන්නවනේ මම මේ ඇඳගෙන ඉන්නේ රූපලාවන්‍ය මධ්‍යස්ථානට ගිහිල්ලා මේ රූප සුන්දරි සංගයකට ගිහිල්ලා කරන මඟුලක් නෙවෙයි මේ පාංශුකුලයක් ඇඳගෙන ඉන්නේ කියලා. ඉතින් ඒක නිසා තේ සත්‍ති සත්තා දේවා උලාරා තම්හා විමානා අබිනික්ක මිත්තා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ කීනාසෝ ගණ්ණති පංසකූල බ්‍රහ්ම ලෝකේ හිටපු බ්‍රහ්ම රාජවරු 700ක් තම තමන්ගේ විමාන වලින් එළියට ඇවිල්ලා කවදාකවත් ඒගොල්ලෝ මනුස්ස ලෝකේ දිහා බලන්නේ තරම්ම ජරාව කෙරුවොත් තොරකම කිව්වොත් බොරුවා හිට ගැන මොනවා කියන්නේ ඉතින් බලන්නේ ඔය අකල්ප ගානට පස්සේ එක දවසක් බලනකොට දැක්කලු මේ නීල කියන මේ රහතන් වහන්සේ පාංශුකූලයක් ගන්න. රංගොටුළු නම නම ආවදිනවලු. මෙන්න මනුස්ස ලෝකේ බලන්න තියෙන වටින දේ, දකින්න තියෙන වටින දේ බුදුහාමුදුරනි සමේ රහතන් වහන්සේ නම. කාය කෙලස් කපන්න දෙයක් නැහැ. උන්වහන්සේ ගිහිල්ලා මේ අසුචිත වෙච්ච මේ රෙදි කෑල්ල ගන්නවා, දියකඩේ බඳිනවා. ආපව ගෙනල්ලා කඩ කපනවා ඊට පස්සේ වැලක දාලා වේලලා මේවා මහනවා ඒ හැම තැනකදීම සිවුර හත් පොලකට වඳිනවයි කියලා තියෙනවා මේ රහතන් වහන්සේ නමක් මේ සිවුරක් ගන්න ගියාම ඉතින් එතකොට අර විෂිකරණ කෑල්ල තියෙනවනේ වැඩ ගන්න බැරි කෑල්ල ඒක තමයි අපරිසුද්ධ කාය කර්මේ ඒ මනුස්සයාගේ ඒ පැත්තේ ගන්න දෙයක් නැහැ හැබැයි පරිසුද්ධ වචී කර්මේ තියෙනවා අන්නේ වචී කර්මෙදි හා බලලා නරක වේල අයින් කරලා මේකෙන් වැඩ ගන්න. අයි මේකට අපි කියන්නේ පාංශුකූල පාවිච්චි කරනවා කියල. මම මේ ළඟදිත් සාකච්ඡා කරා අපේ ගෙදරක වටින බඩු කොච්චර විසිකනවද කියලා බලන්න. එයා කතා කරේ නම් ස්වාමීන් වහන්සේ මේ ගෙවල් වල හරියට ආහාර විසිකනවා. එතකොට ඒවා එපිකුණු බාල්දියට දාන්න. නමුත් අපිට කතා කරන්න පුළුවන් නම් අල්ලපු ගෙදර ටිකේ තැකේ අද වෙලා වැඩි. ඇවිල්ලා මේ කාපල්ලයි කියලා දැන් කියන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඒකෙල්ලින කට්ටිය කැමති නැහැ. ඉතින් මං කෝ මේ කෑම ඒ කියන්නේ පෙරිෂබල් නෙවෙයි. ගෙදරක විසිකන හાર્ඩ්වෙයා ප්‍රමාණය. අපි ඔක්කොම අක්කරයක් විතර අරගෙන අපි කිව්වොත් මේගොල්ලන්ට ඕලන් ගෙවල් වල විසිකරු කැඩිච්ච ෆෑන් එහෙනම් උපකරණ අනේ අපිට ගෙනත් දෙන්න අපේ ළමයින්ට මේ ස්කෘපේනයක් ගලවන්න හැටි ඉගෙන ගන්න පුළුවන්. ඕකෙන් අහිං කරන වයර් කැලිටික් ගන්න පුළුවන්. ඕකෙන් අහිං කරන මේ ඊයන් ටික අර ගන්න පුළුවන්. ප්ලාස්ටික් කැලිටික් ගන්න පුළුවන්. ඉතින් වගේ හાર્ඩ්වෙයා යුනිට් එකක් හදාගත්තොත් අපිට කියන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රොනික දන්න කෙනෙක් ඉන්නවනම් ඉලෙක්ට්‍රික් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ ගැන ප්‍රශ්නයක් නැහැ මේ විසිකරපුවා. එන්න ගලවලා බැලුවොත් පුදුමාකාර තෝගයක් වැඩ ගන්න පුළුවන්. අපි ගෙදරක් ගත්තොත් පුදුමාකාර තෝගයක් තියෙනවා. මේ ආරණ්‍යයක විසිකරන ඉදල් ප්‍රමාණය විසිකරන කොසු ප්‍රමාණය පොඩ්ඩක් පාවිච්චි කළ විසිකරන සබම් ප්‍රමාණය එහෙම නැත්නම් තුවායක් අරගෙන විසිකරන හැටි ගත්තොත් එහෙම පුරුම අපේ ගල්දුවේ පඬිස් සංසය ඉන්නකොට වැඩිම ඇවිදලම සීරම අරගෙන එනවා. අපි දැහැටි දණ්ඩ විසිකරුවාම ඒ ස්වාමීන් වහන්සේ ගෙනල්ලා ඒකෙන් පොඩි බොත්තමක් කපලා මේ සිවුරියේ ගන්තිය ගැට ගහනද පොඩි ගැටයක් හදලා දෙනවා. ඔය ඇඳක වාඩි වුණා එහෙම ඊට අර කරගෙන කපනවා මර ලස්සනයි ඒ.
මොනවද දැහැටි දන්න හදන්නේ අපි බෝම්බෝලි ඉන්නේ ඒක රත්තරම් මේ ඇද්දල පාටයි අදට කවුරු අපගෙන උනෝ ගන්නේ මේ සිවුරේ ගන්තිය ගැට ගන්නද කියලා ගන්ති ගැට ගන්න කියලා මට සිවුර පෙන්වන්න කියලා අමුඩේ අමතක වෙලා එහෙම දිනුනොත් එහෙම අලි කචල්යක් වෙන නිසා මම පෙන්නන්න යන්නේ කෙසේ නමුත් අර සිවුරු පිරිකර ටික ඔක්කොම හොදලා විභාවි ස්වාමීන් වහන්සේ ආපුවාම පිරියෙන් වලට පිටක් කරනවා කිසි කෙනෙක්ගේ සහයෝගයක් ගන්නෑ ඉගල කියනවා මේවා විෂි කරන්න එපා මේ දායකය බොහොම අමාරුවෙන් ගෙනත් දෙන්නේ විෂි කෙරුවොත් මම ගිහිල්ලා වැඩ ගන්න. ඉතින් ඒක කියන්නේ වැලියු ඇඩඩ් කියලා. අර දේ සුද්ධ කරලා කාරේ මොකද මේ ස්වාමීන් වහන්සේ අතින් දුන්නොත් අපේ ගල්දුවේ අපේ පණ්ඩිත ස්වාමීන් දුන්නොත් මොන දේ දුන්නත් මිනිස්සු බාර ගන්න. ඉතින් ඒ වගේ අර මිනිස්සේ කාය කර්ම හොඳ නැහැ කියලා විෂි කරන්න එපා. ඒවසික වචී කර්මෙ දිහා බලන්න. කතාවේ ඇත්තට දෝෂයක් නැහැ. ඉතින් අර නරක වෙච්ච ක්‍රිටිකැලිටි එක වගේ කාය කර්මයේ තියෙන ටික අයින් කළා දාලා ඒ වචී කර්මේ වැඩ ගන්නවයි කියලා කියන්නේ මේ පාන්සු කුල වැඩ ගන්නවයි කියන එක. ඒකේ මම පුදුමාකාර ආනිසංස දායක දෙයක් පරිසර දූෂණය සිදු වෙන්නේ නැහැ. පෘථිවි තලයේ රත් වෙන්නේ නැහැ. කාබන් ෆ්‍රින්ට් එක හරි. මේ අමාරුවෙන් පොළවේ මතු කරගත්ත දේනේ මේ පොඩ්ඩක් වැරදුනායි කියලා මගේ බ්‍රෑන්ඩ් එක නෙවෙයි කියලා මගේ මේකයි කියලා අපි විශ්ි කරනවා. කිසි කෙනෙක් හිතන්නේ නැහැ මේක තමන්ගේ අතට එනකන් මොන තරම් ක්‍රියාවලිය කරාද මේක ආවේ කියලා. ඒක රුචි නැහැ කියලා මගේ කලර් එක නෙවෙයි කියලා මගේ පැටර්න් එක නෙවෙයි කියලා ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ ද ලිටල් ලොක්ස්මිත් කියන පොතෙන් කොටසක් අරගෙන පෙන්නලා දීලා තියෙනවා. අපි මේ හම්බ කරන වෙලාව ඉත ආසාවෙන් හම්බ කරනවා. එපා වෙච්චි ගමන් දාන්න තැනක් නැහැ. අපි ලැබිච්ච මේ manussත්ව පැටලා බයර්මසගේ කාය කර්ම වචි කාය කර්ම හොඳ නැහැ කියලා ඌව මරන්නම තමයි තීන්දුව කරන්නේ. ඕකම් නැති බංගත්තාන කරන්න ඕකම් මරන්න ඕනි කියලා තමයි දඟලන්නේ. නැවත් අපිට පේන්නේ නැහැ මේ manussත්ව හොඳ වචි කර්ම තියෙනවා. ඉතින් මං ඊටපස්සේ හෙව්වා මේ පොත. ඒක ඉන්දියාවේ ගහපු පොත දැන් නැහැ. මං ෆොටෝස්ටැට් එකක් ගන්න ගත්තා. අරගෙන බැලුවා ඒ සුදු නෝනා කෙනෙක් කියලා තියෙන්නේ මේ මිනිස්සු මෙච්චර ආසාවෙන් හම්බ කරලා එපා වුණාට පස්සේ දීගෙත් අතහැරලා දික්කසාද වෙනවා. ගේත් අතහැරලා දාලා යනවා. ගමත් අතහැරලා පිටරටවල් වලට යනවා. දරුවොත් අතහරිනවා. මේ දේ කියලා නෑ ලයිස්සුවක් දීලා තියෙනවා. ආඝාතේ ඒ හම්බ කරන්න යනකොට මෙව්වට පුදුමාකාර මහන්තියක් වෙලා ගිහිල්ලා සල්ලි දීලා ඉස උඩ තියාන තමයි ගියේ. ඉවර එපා වෙච්ච ගමන් ඉතින් යනෝ බානට අපි කරන මේ පාරිභෝගිකත්වය අපි මේ කරන මේ සුඛෝපභෝගීත්වය අපි අම්මලා ගාව තිබුණේ නැහැ. අත්තම්මලා ගාව තිබුණේ නැහැ. මුත්තම්මලා ගාව තිබුණේ නැහැ. මේක මේ එක පරම්පරාවෙන් දෙකෙන් හැදුනේ. ඒකද බටහිර ලෝකේ තියෙන කන්සියුමරයිසේෂන් දිහා බලනකොට ඒ ඉතාලි පැරණි කාන්තාව කියනවලු මේ තරම් මේක වෙනස්ුනේ මේ අවුරුදු 40ක් විතර කාලෙක කියලා. ඉතින් ඒ රටවල් වල තිබුණේ මේ වස්තු වලට සලකන නරකයි කියලා විෂි කරන්නේම නැහැ. මරණ දඬය නීම කළා මරලා දාන්න යන්නේ නැහැ. ඒ මනුස්සය රීහැබිලිටේට් කළා ගන්න ඉපයි. අහවල් දරද්ද තියෙනවා. ඉතින් ඒක ඌගේ ආරේ ගතිය ඌ නාරිනවා. නමුත් උගේ තියෙන අර වචී කර්මේ පුළුවන්කම සලකලා බලනවා කිව්වහම තමන්ට මේක පොඩ්ඩක් හොඳට අහගන්න. තමන්ගේ තියෙන කඩප්පුලිකන් එදාට තමයි තේරෙන්නේ. අපිත් මේ හැසිරෙන හැසිරීම මිනිසුන්ට කොච්චර නුරුස්න ඇද්ද? අපේ අම්මට තාත්තට අපි කොච්චර වද දීලා ඇද්ද? උන්දල අපි විසිකිරුවේ නෑ නිකුණු බාල්දියට. අර පේන ටික අරගෙන හදලවඩලා තිබ්බනේ ඒ නිසා කාගේරි ආගාත පටිවිණයක් කරහා කාගෙන් තියෙන කායික ක්‍රියාවලියක තියෙන නපුරතියෙදි එමන්චරි මේ හදන්න යන්න එපා. එමන්චරි තියෙන වාචසික සුචරිතෙදී ආ බලන්න. අපරිසුද්ධ කාය චර්යාව. නමුත් පරිසුද්ධ වචී චර්යාවක් තියෙනවා. මෙන්න මේම ගිය ගමෙන් තමයි Taman කන්නාඩියක් ඉස්සරහට ගියා වගේ මම මේ නම්බුකාර විදිහට හැසිරුණාට කී දෙනෙක් අපේ හැසිරීමට හිස්කමනාප කරගෙන නැද්ද? ක්‍රියාකාරකම් වලට ටිමිස් කෙලිම කියන්නේ නැහැ. නමුත් මම කාටද අනුකම්පා කරන්න කිය ගමන්
එමන්සේ ගණ්ඩම දෙයක් නැහැ. සතුන් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන පුද්ගලයෙක්. නෝ වචී කර්ම තියෙනවානි. අපි හිතන්නේ ඒව නෙවෙයි. ඒක කරනවා නම් මම මරලා පිටි ගහලා මාළුන්ට කන්න දෙන්න ඕන. එහෙම කියන්න අයිතිවාසිකමක් අපි ළඟ නැහැ. මොකද අපි ළඟත් ওই තින කඩප්පුලිකම එහෙමම තියෙනවා. ඥානানন্দ සාංශ කියනවා ලියලා තියෙන පොතේ I can't find any mistake of others that I have not done myself කියලා. කිසිම වැරද්දක් අනුන් තුල නැහැ මම නොකරපු જાතියක. හැබැයි අනුන් කරනකොට ඔක කප්පන්ඩුල්ක මරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියනවා. තමන් කරනකොට නෑ නෑ. මමනේ මම යට පොඩ්ඩක් අනුකම්පා කරනවා. දැන් සාරිපුත්‍ර සාසික අනිප්පතරලා කියනවා අපරිසුද්ධ කාය කර්ම තියෙනවා. නමුත් පරිසුද්ධ වචී කර්ම තියෙනවා. පාංශු කුල රීති කෑල්ලේ හොඳ කෑල්ල ගන්නවා වගේ කකුලෙන් පහගල අයින් කරනවා වගේ ඒක අරගන්න මේකේ තියෙන රහස එහෙම නැත්නම් මේකේ තියෙන යාදෙන ගතිය සස්ටේනබිලිටි එක තමයි එයාට ඒ වැඩේ නොදැන ඉන්න කරන්න ඕන. ගහලා බැලලා දඩුවම් කරලා කරන එක තමයි අද තියෙන අපරාධ නීතිය. අදාකත් හරියන්නේ නැහැ. අපරාධ නීතියට විනිශ්චය කරන විනිශ්චය සභාවේ ඔය උඩ ලොක්කා උඩ ඉන්න මිනිස්සුත් ඔය සේරම ජඩකම් කරනවා. එයාට කොහෙද හැකියාවක් තියෙන්නේ වෙන කාට හරි රාජනීතිය හැටින්නම් කියවලා අපිට කියන්න පුළුවන්. කාටද පුළුවන් තව කෙනෙක් විනිශ්චය කරන්න. තරුවචන දෙක දාකවත් දීලා නැහැ. කිසිම වෙලාවක අනුන් විනිශ්චය කරන්න එපා. ඒකට අවිරුද්ධ ප්‍රතිපදා තමයි දීලා තියෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියනවා ඔබ අනුන් විනිශ්චය කරුවොත් යක්ෂයා උඹ විනිශ්චය කරනවා. අනුන්ගේ විනිශ්චය කරන්න ඔබට කිසිම අයිතිවාසිකමක් නැහැ. හැබැයි ඇහුවොත් ඔබ වහන්සේ මෙහෙම ගත කරනවා ඔබතුමා ඔබතුමී මෙහෙම ගත කරනවා කොහොමද මේ වගේ වෙලාවට වැඩ කරන්න ඕන කියලා එතකොට කිව්වට කමක් නැහැ. හැබැයි මේ අපි සදාචාරවාදීන් විදිහට කෙවිතක් අතේ තියාගෙන අරය හදන්න මේ අහදන්න මේ දිමව්පියෝ හිතනවනේ මේගොල්ලෝ දරුවෝ හදන්න ඕනේ කියලා. අවුරුදු පහක් කයක් වෙනකන් අතපය දඬුවිට කන්නම් කිරි ටිකක් දීලා කන්න දෙන්න දෙන්න ඕනේ. ඒක නැතිව නැහැ. ඌට අහිංසකව හැදෙන්න දෙන්න එපායි. හදන්න ගිය කට්ටියට වර්ධිලා තියෙනවා. දරුවන්ට හැදෙන්න දුන්නා නම් උන් තේරුම් ගන්න. අපි හැම දෙකේ බන්දිර ගිහිල්ලා තිබුණේ කවදාවත් නැහැ අත තියන්නේ. අපි උඹලා ඉතින් අපිට වැඩි උගත්ුනේ. හොඳයි කියන විදිහට කරපන්. අප්පච්චිට අහුවේ නැතුව කරපන්. අප්පච්චිට අහුව කෝටුමස් කරනවා. ඒ කතා දෙකක් නැහැ. මුන්ද මේ හම්බ කරනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් ගෙදර එනකොට වලියක් ඇදලා තිබ්බොත් එහෙම ගත්තාම ලීයක් නෙලන දෑසට නොපෙනී පළකි. ඒක තමයි ගහන්නේ. අම්මත් එක්ක නෑ. දරුවෝ 11 දෙනෙක් හැදුවා. ඔක්කොටම අධ්‍යාපනය දීලා කොච්චරද කියනවනම් මට අවුරුදු 40කට විතර ඉස්සලා මේ සතිය හම්බුනේ. මං විතර අන්තිමට අම්මත් එක්ක ඉතුරුනේ. මායි අනුලක් අය අනිකුල්ල රසාවල් කරලා කතාද බඳලා ගියා. ඉතින් මන්ට බණ කියන්න මෙච්චර සෙනග හිටියේ නෑනේ ඒ කාලේ. අම්මා විතරමයි හිටියේ. දී අම්මට උදේත් සතිය ගැන කියනවා හැන්දෑවේ සතිය ගැන කියනවා අම්මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. එහෙනම් මම අරින්නේ නැහැ. මමත් කට උරු කරගන්න බෑ බණ කියලා. ඉතින් අම්මා කිව්වම අනේ පොඩි පුතා උඹ කිව්වට තේරෙන්නේ නැහැ මංගු සුබ ධර්මයි කියලා සිල් අරගන්නම් ඒක කරපන් ඔය කියනවට තේරෙන්නේ නැහැ කියලා. පස්සේ මං කරපු දේ අර මේ පිටියක මුල්ලක ලෑලි කෑල්ලක් ගහලා උකට බුදු පිළිමයක් තියලා ඉස්සර බෞද්ධ ගොඩිකෙන් වහලා මං කිව්වා ගිහිල්ලා පොඩ්ඩක් උතුන වාඩි වෙලා භාවනා කරමු කියලා. අනේ භාවනා කරන්න තියා මේ තිල් ගන්නවත් හිතෙන්නේ නැනෝ කියලා භාවනා කරන්න ගිය ගමන් ඉඳගත්කම මටම ඇහෙනවලු කරෝනවා. මොනවාක්වත් කරන්න බෑ කිව්වා. ඉතින් කොහොමාරි කරනවනේ. ඊට පස්සේ මං කිව්වා අම්මා එමෙ නෙවෙයි. ওই නිදිමත එක සැරේ එන්නේ නැහැ. නිදිමත ඒගෙන එනකොට නිදිමතයි කියලා මෙනෙහි කරන්න කිව්වා. මට තේරෙන්නේ නැහැ ඔය කිව්වට තේරෙන්නේ නැහැ කරන්න බෑ කිව්වා. අනිත් එක එහෙම ඉතින් gedara maduru කියනකොට දීපහම පට්ටස් ගාලා maduruwa අඳුරගන්න විදියක් නැහැ. මැරිලා පොඩි වෙලා වයිෆ් ඇවිල්ලා බයිනෝ අඬවන්නේ. මැරුවට කවන්නේ මිනි අඳුරගන්නවත් බෑනේ. මං කිව්වා එහෙම ගහන්න එපා කියලා. මමත් ගහනවා හැබැයි.
අම්මා කියනවා භාවනා කරගෙන ඉනොට ඒ එක දවසෙම මම පැවිදි වෙන්න හදනවා නිකන් ඉංගියට වගේ උන්දට තේරුණා. මං කාටවත් කිව්වේ නැහැ. ඒ කියන්නේ ඔබට කියන්න දෙයක් තියෙනවා කියලා. මං කිව්වේ බණ්ඩාරමෙනික මොනවා කියන්නද මට කියලා. මේ මෙහෙම මම බාර කියපු විදිහට මම භාවනා කරා. ඉතින් ආනපන සතිය නම් දන්නවා. ඒ කරේනට නිදිමතක් ආවලු. ජොයි කියවිද නිදිමතයි කියලා මෙනෙහි කරනකොට ඇස් දෙක නිකන් ඇරිලා මොකද්ද වුණයි කිව්වා. ඊට පස්සේ අපි දෙවෙනි සැරේ නිදිමතේදී ආය නිදි ගොරවලා තමයි ගොඩ ආවි කියලා කිව්වා. ඒ වගේම භාවනා කරනකොට මඳුරෙක් ඇවිල්ලා වැව්වා. එක පාරට අත ගියා කිව්වා චට්ටස් ගාලා මගට යනකොට මඳුරෙක් කියලා අත තියාගත්තයි කිව්වා. ගැහුවේ නෑයි කිව්වා. ඉතින් දැන් භාවනාවක් නෑ. දැන් මේක අතේ කනවා. මේ ටික වෙලා ගියාට පස්සේ අර වේදනාව අඩු වෙලා ගියාට පස්සේ මේකත් දෙවෙනි සැරේට විද්දලු ආය කාගෙන යන්න ආයෙත් අත ගියාලු මෙතෙන්. එතකොටත් හිතුණලු නෑ හොඳ නෑ. අඩේ මේ පොඩි එක හරි කියලා දුන්න දෙන්නේ කියලා අනේ ටිකක් බලා යනකොට මඳුරා කාලා ගිහිලා සිලන්දුවක්වත් තිබුණ නෑ කිව්වා. මංක වණ්ඩාර මේක දළු 11 දිනක් වැදුවට ඔච්චරයි මරණ මොහොත සිහිපත් කරගන්න ඕන. මේ මට ඒක කුසලයක් අනම්ම නම් තේරෙන්නේ නැඹ ඒ කියන නිසා මම මේ කියන්නේ කියලා. ඒක ඉවර වෙලා දවසක මට කියනවා මට දැන් හිතෙනවලු මේක අල්ලගෙන ගියොත් හරියයි කියලා. හැබැයි බයක් තියෙනවා සෝවාන් වෙයි කියලා. ලබන ආත්මෙත් මට මේ වගේම දරුපන්තියක් හදලා වැඩ කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනනේ සෝවාන් වුණොත් කියලා මං කෝ අනේ ඒ ඕක කරගෙන යන්න. ඔය සෝවාන් වෙන්නේ නැතුව දරු 11ක් වදලා ඒ ටික කරගෙන යන්න අඩු ගන්න මේක හැකි සංඥාව ආපු එකට අර වගේ අම්මා කෙනෙකුට හැකි සංඥාව ඇවිල්ලා තිබුණා මේ නිදි මතක බලන්න පුළුවන් නම්. ඒකට අම්මා හිටියේ 75 76 වයසේ හිටියේ. ඒ වගේම මధుරේ කණ එක බලන්න පුළුවන්. එකන රණ්ඩු කළා නතර කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කොච්චරද කියනවනම් ඔය කියන විදියට මේක ගියොත් නිවන් දකින්න පුළුවන් මට නිවන් දකින්න ඕනේ නැහැ ඔය සේතම ඕගොල්ලන්ට වෙලා තියෙන එක තමයි ඔය කිසිම කෙනෙකුට නිවන් දකින්න ඕන ඕගොල්ලන්ට ඕනේ gedera යන්න මේක ඉවරච්චි ගමන් රිට්‍රීට් කරලා ගිහිලා මම නීතිරල් ගිහිලා භාවනා කරන්නේ කයිවාරු කෙල ඉන්න විතරයි ඕනේ එකෙක්වත් බොක්කේ නැහැ එකෙක්වත් ලයිස්ට්ුවේ නැහැ නිවන් දකින්න ඕනේ කියලා මට මූණෙන් කියයි හැප්පිලා ගලක හැප්පිලා වැටලා වගේ දෙයක් වුණොත් මන් දකි. ඇත්තයි එහෙම දෙයක් ඇත්ත නෑ. ඉතින් ඒක නිසා අපිට මේ අපි මේ කරගෙන යන මේ නාඩගම මේ මොකද්ද අපි කරන්නේ කියලා දැනගන්න නිවන් දකින්න කෙනෙක් එහෙම තිබිච්චයි කෝ අපිට ඕනේ නෑ. නමුත් අපිත් එක්ක ගැටෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ගැටෙනවා නේ කියලා අහන දෙයක් නෑනේ. ඒ ගැටෙන වෙලාවේදී අපිට ඇනලයිස් කරලා බලන්න පුළුවන් මේ වශයෙන් ක්‍රියාව හොඳ නෑ. මේ වචනේ හොඳයි. අමාරලාට වචනේ හොඳ නෑ. වැයි වැඩ ක්‍රියාකාරකම් ඔලි ගමේ ඕනේ වැඩකට උදව් වෙලා කටයුතු කරන. අනිත් වගේ මේ පුද්ගලයාගේ තියෙන මේ ද්වේෂය මේ පටිගය හැඩපළු ගෙතිලා තියෙන පටිගය පොඩ්ඩක් විලල් කරලා විසිතුරු කරලා පතුරු ගහලා බැලුවොත් ඒ ද්වේෂී ලෝකය හැමතැනම ක්‍රියාත්මක වෙන එක විදිහට. මගේ හතුරගේ විතරක් නෙවෙයි. එයා මේ මෛත් එකේ තියෙන හතුරුකමක් නෙවෙයි මේ. ඒ හැටි ඉවකෙන් තමයි මයි ළඟත් තියෙනවා ජීවිතේ පුරාවට යන රුචි අරුචිකම්. අරුචියක් එහෙමද නුරුස්නා ගතියක් ආවොත් පදුට්ට මනසමයි. ආයේකේ කතා කරන දෙයක් නැහැ. ඉතින් මනසාචේ පදුට්ට එන භාසතිවා කරෝතිවා තතෝන දුක්ඛමං වේති. ඒක නැති කරන්න එපා. මට මේ තියෙන්නේ පදුට්ට මනසක් කියලා දන්නවනම් ඒක එලි වෙන්නේ ওই වචනේ සහ ක්‍රියාවෙන් තමයි. එහෙම නැත්නම් අපි ඔක්කොටම තියෙන එක හිත. අපි සියලු දෙනා මේ ප්‍රභාසරෝ හිතක් ඇතුව තමයි ජීවත් වෙන්නේ. මේ ආගන්තුකේන උපක්ලේශ වලින් මේ ආඝාතය, මේ තණ්හාව, මේ නිදිමත වගේ උපක්ලේශික බැහුණාට පස්සේ රත්තරන් භාණ්ඩයක් අසුචිකින් තැර වුණාට පස්සේ අත ගන්න බෑනේ. ඒ වුණ රත්තරන් භාණ්ඩේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. අපි දැන් වටිනා මණිකක් උඩ අස්ස බෙට් එකකින් වැහිලා ගියා. මණිකේ කාන්තිය නැහැ. අස්ස බෙට් අයින් කරපු ගමන් අසුචි අයින් කරපු ගමන් මණික තියෙනවනේ. ඉතින් අන්නේ වගේ මේ හැම පුද්ගලයෙක් තුළම වගේ වටිනා ප්‍රභාස්වර හිතක් තියෙනවා.
මයි ළඟ තියෙන ඕන ප්‍රභාසර හිතුණා දකින්ද මම දැනගන්න ඕනේ මම මේ මේක තමයි මගේ තියෙන දෝෂේ. මට මේ වචී කර්ම හොඳ වුණාට බඳි කාය කර්ම හොඳ නැත්තම් මම ලයිස්ට් වේ දානවා අපාගත කරා. දාන හැම වෙලාවෙම තමන් අපායට යන. අනුන් ගැන විනිශ්චය කරන හැම වෙලාවකම යක්ෂයා අපේ විනිශ්චය කරනවා. ඒ තමයි අවිනිශ්චිත ජීවිතේ. කිසියම් බලාපොරොත්තු වෙන ජීවිතේ තමයි අපි ගිය පාර රිට් එකේ කරේ. ඒ නකුල මාතාව කියනවා නකුල පිතා මරණයට කිට් වෙනකොට දැන් මේ මැරෙන්න හදන්නේ සාපේක්ෂව මැරෙන්න එපා. ඒක දුකක්. ඒක බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් ගරහන් ලද්දා. නිසා නිකන් මැරෙන්න. මොනම අපේක්ෂාවක් තියාගන්න එපා. ඉතින් කොහොමද ඉස්කෝලේ යන ළමයි කියම කරන්නේ? කොහොමද රැකියාවේ දිනුවක් බලාපොරොත්තු වෙන එකේ කරන්නේ? කොහොමද බිස්නස් එකක් පටන් ගත්ත කෙනෙක්ගේ කරන්නේ? අපි නිතරම ජීවත් වෙන අපේක්ෂාවෙන්නේ. අපේක්ෂාවේ තරමට ද්වේෂ එනවනේ. කවුරු හරි ඇවිල්ලා ඒකට බාධා කෙරුවොත් එහෙම අර මොකුත් නැ බෙල්ලම කණ්ඩ හිටිනවා. ඒකට තියෙනවා ආඝාත නමයක් තියෙනවා සහේතුක. 10 වෙනි එක අහේතුකයි. ඒක තමයි පිස්සු කියලා කියන්නේ. เวลา විවරණ සමම් මෙතෙන් સમાપ્ત කරනවා මොනවද මේ සහේතුක නැත්තම් හේතු සහිත ආඝාත නමය මොකද්ද මේ හේතුවක් නැතුව නිකන් එකපාරට යත් එක තරහා යනවා ඇයි දන්නේ අපි ඒකට කියනවා පිස්සු කියලා මේක තමයි සියලු මානසික රෝග වලට හේතුව මේක තමයි සයිකෝසොමැටික් කායික මානසික සම්බන්ධ වෙන හැම ලෙඩකටම හේතුව ආඝාතේ ඒක වෛද්‍ය ශාස්ත්‍රයේ තාම තේරුම් ගන්නන්නේ අද වැඩියෙන්ම ආඝාතයේ තියෙන වෛද්‍ය ශාස්ත්‍රය කරන අය. ඒකයි මේ වෛද්‍ය ශාස්ත්‍රයේ මෙච්ච ලෙඩ හැදෙන්නේ. මොනම වෛද්‍ය ශාස්ත්‍රයක් ආවත් මානවයට සම්බ සතේක ඉදිරි ගමනක් වෙලා නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වාඩිවියන් සුවසේ වාඩිවිලා හිටපන් මේ තමන්ගේ ශරීරයට ප්‍රේම කරපන්. ඒකල මොනවාක්වත් නොකර වචන කියන්නේ නැතුව කතා කරන්නේ නැතුව මේ බොක්කේ ඇතුලේ මේ හිත ඇතුලේ මේ නහය ඇතුලේ මොනවද වෙන්නේ බලාපන් කරන්න බෑ. මොකද අපි හරි ආසයි ආඝාත දේවල් කල්පනා කර කර ඉන්නේ. අපි ආසයි ආස කරන දේවල් කල්පනා කර කර ඉන්නේ. හිත තියන්න බෑ. නමුත් අපි මේ ගන්න උත්සාහය හරීම වටිනවා. ඒක වෙන කවුරුවක්වත් අපි වෙනුවෙන් අරගෙන බෑ. කරන්න බෑ. ඒක අපි මේ ඉගෙන ගන්න දේ කවදාකවත් අපේ දරුවන්ට දෑවැද්දක් විදියට දෙන්න බෑ. ඒගොල්ලේ ඒකම කරන්න ඕනේ. ඒ කරනකොට ඉස්ලාමයේ හුස්ම බලනකොට මේ පොළවේ පය තියන බලනකොට අපි ඌවට යන්නේ නැහැ. මේ ආඝාත පටිවිණයට යන්න මේ සතිය වඩලා සම්පජඤ්ඤයත් එකතු වෙලා දුර ගමනක් ගියාට පස්සේ අපිට අතිරේක ලාභයක් විදියට තේරෙනවා. මෙයා මේ එන්න හදන්නේ කේල් ගහ කන්න තමයි යන්නේ. මේ ගොන හැරනකොට කියන්න බලන් පොල් ගහ කණ්ඩායි යන්නේ කියලා. ඒක තමයි වැරද්දක් කරන්න හදනකොටම දන්නවා මේ දැන දැක දැක මේක වෙන්නේ. ඉස්සන හිතෙන්නේ මේ නිකන් හිටපු ගුවන් ගිහල එක පාරට හිත පිට ගියා එන තමර තරහක් ආව කියලා කවදාකවත් එහෙම දෙයක් ලෝකේ නැහැ. විපස්සනාවේ ඇක්සිඩන්ට්ස් නැහැ. හැම දෙෙම සිදුවෙන්නේ අනුප්‍රාප්තිකව අනුපිළිවෙලට. ඒතකොට මේ අනුන්ට මේ අනුකම්පාව කරන්න කෙනාට අනිවාර්යයෙන්ම Taman කෙරේ අනුකම්පාවක් එනවා. ඒක ඍජුවම බලපානවා සතියෙන් ගත කරන චිත්තක්ෂණ ගන්න. යම් හේයකින් අද හුස්ම හතරක් බැලුවා හෙට පහක් බලන්න පුළුවන් නම් අනිදා හයක් බලන්න පුළුවන් නම් ඒ ගන්න හුස්ම චිත්තක්ෂණයක් පාස ආඝාතයට ඇවිල්ලා පිපෙන්න තියෙන අවස්ථාව නැතිලයි. ඒක වීජගණිතමේ සමීකරණ. අපි දන්න දහං ගැටයක් දාලා මේ හිත සතිය පැවැත්වුවොත් ඒ බද්ධ වෛර තිබුණේව සාමාන්‍ය තරහ නැත්තම් ඒ වෙලාවට එන ක්ෂණික කෝප ඒවට පිපෙන්න වෙලාවක් නැතිලයි. ඒක නිසා ඔයගොල්ලෝ මේ භාවනා කරන නිසා ගෙවල් වල මිනිස්සුන්ට පෞ සිද්ධ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිටියනම් වලිනේ. අනේ මුන්ට මේ දවස් පහේ භාවනා නෙවෙයි හත අටක භාවනාවක් කරනවා හොඳයි කියලා ගෙදර කට්ටිය මේ දවස්වල දොඹ තෙලෙන් කැවුම් යන කනවා ඇති. නියුවා මේ උර චක්‍ර මාලාවල් නෙමෙයි. භාවනා කරන සත්තුකෙන් අමුතුම જાතියක්. ගෙදර මිනිස්සුර කහින්ද දෙන්නේ නැහැ දොරක් අරින්ද දෙන්නේ නැහැ පිඟන් කෝප්පයක් හොදන්න දෙන්නේ නැහැ මේ මම භාවනා කරනවා ඔය ටෙලිෆෝන් එක වහපන් ඔය රේඩියෝ එක වහපන් මල්ල කචල් අපා නිසා ඔයගොල්ලෝ කරන්නේ සෑහෙන පිනක්
හිතන්න එපා මේ බෝධි පූජා තිබ්බේ නැතුවට පහන් පූජා කෙරුව නැතුවට මල් පූජා කෙරුව නැතුවට පින් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අනේ ගෙදර මිනිසුන්ට නිවිදි ඉන්නේ දවස් හදයක් රැයක් දෙකක් ඉඳ හම්බෙන එක විශාල කුසලයක්. ඒ ආඝාත පටිවිදේ කුසලය සාදු කියලා සමාදන් වෙන්න කියලා මම දේශනා සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා.